අයිබුවන් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේද ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් 2024 වසරත් ඔන්න ගෙවිලා 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 ඔන්න අවසාන මාසෙරත් අපි ආවා. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි 2024 ගැන පොඩ්ඩක් හිතුවොත් බහුතරයක් දෙනා කියන්නේ ඒක ස්ථීරයි. 2023 සාපේක්ෂව 2024 එච්චර හොඳ නෑ. සුළුතරයක් කියයි නෑ 2023ට වඩා 2024 හොඳයි කිය. හැබැයි අති බහුතරයක් කියන්නේ ඒක තමයි මේ තත්ත්වය. ඒක ආරම්භයේදීම පැහැදිලි කළානේ අපි. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි දැන් 2025ට පහන ගන්න ඔන්න මෙන්න තියෙදි මෙන්න දෙසැම්බර් මාසයේ අන්තිම දින 31 උදා වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් ගොඩ දෙනෙක් මුලින්ම කියනවා අහලා තියෙනවා මේ ඇයි අවුරුද්දේ අලුත් අවුරුද්ද 2025 අවුරුද්ද පලාපල තාම ගෙනාවේ නැති කියලා. මෙහෙමයි. හදිස්සියෙන් දෙපා කලබලෙන් දෙපා. තාම 2025 උදා වුනේ නැහනේ. අනිවාර්යෙන්ම ඔබට මම මේ වැඩසටහන ගේනවා. ඒක ගොඩාක්දුරට දෙසැම්බර් මාසයේ දෙවැනි සතියේ ආරම්භයේ ඉඳන් වගේ දිගටම ඔබේ ලග්නේ ලග්නේ බලාගන්න පුළුවන් වෙවි. බලාපොරොත්තු වෙන රැඳී ඉන්න. ඉතින් අපි අත කතා කරමු මේ 2024 වසරේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඔබට කොහොමද කියලා. ඉතින් තව විශේෂ වැඩසටහනක් විතර සති දෙක කලින් ගෙනාවා. මේ සෙනසුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම නිවෘත වීම කියන එක ඉතා වැදගත් එකක්. මොකද හේතුව ගොඩාක් අයට මේ ජුනි මාසේ 30 වෙනිදා ඉඳලා නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ ටිකක් තද බල ලෙස ගැටලු මතු වුණා. අතිශයෙන්ම කියන්නේ 80%ක් විතර ගත්තොත් කියන්නේ පිරිසෙන් ගොඩාක් අසුභකාරී දේවල් තමයි සිද්ධ වුණේ. අන්න ඒ තත්ත්වය නිමා වෙමි යම් කිසි දෙයක් වුණා. ඒක අනිවාර්යයෙන්ම ඒක බලන්න. මොකද හේතුව මේ සෙනසුරු ග්‍රහයා ආය අවුරුදු 25කට 26කටවත් තමන්ගේ ස්වක්ෂේත්‍ර භවනට එන්නේ නැති කාලයක ඔන්නේ අන්තිම දින 134 ගෙවෙන දා ඒකිනුත් දැන් දින 15ක් විතර ගෙවිලා අවසන් වෙනවා. මේක අහද්දි තවත් ඉදිරියට ගිහිලා තියෙයි. අනිත් නිසා මේ වැඩසටහන හැකියයි අනිවාර්යෙන්ම අහන්න. ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියේවි. ඒ ප්ලේලිස්ට් එක ඔබ ඒක අහලා ඒ ඔබේ වීඩියෝ ඒ කියන දේ කරගන්න. මොකද හේතුව මේ කාලේ ඉතා සූක්ෂම සමහරුන්ට ආය ජීවිතයේදී නොලැබෙන කාලයක් මේක. ඒ නිසා ඒ කාල සීමා තුළ අපිට යම් කිසි දේවල් කරලා ජීවිතේ ගොඩ ගන්න පුළුවන්. ඒ විදිහේ කියලා දෙනවා. එහෙනම් මේ වැඩසටහන අනිවාර්යෙන්ම අහන්න. ඉතින් අද කතා කරන මාතෘකාවට යන්න මතින් තව ස්වල්ප පොඩි දෙයක් කියනවා. මේ වීඩියෝ අවසානයේ කියනවා පිළියම් පිළිවෙත්. ඒක ඉතා විශේෂයි. ඒක කරන්න මොකද මේ කියන අසුභකාරී දේවල් වලින් මිදිලා සුබ වෙන්න. මේ අසුභ කියන දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. කිසිසේත්ම බය වෙන්න එපා. ඒ රාෂ්ටකනම්මනම් කියලා වලා බය කරයි සමහරු. ඒවට බය වෙන්න එපා. ඒවට පිළියම් පිළිවෙත් අපේ ජීවිතය තුළ තියෙනවා. ඒවා ගැන වීඩියෝ අවසානයේ කතා කරන නිසා ඒවා සුබ කරගන්න විදියත් කියලා තියෙනවා. ඒවා කරන්න. ඒ වගේම අවුරුදු 2025 අවුරුදු වෙනුවෙන් පලාපලකේ විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් කියනවා. ඒකෙන්ද බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහාත් පුද්ගලිකයෙන් සටහන් පරීක්ෂාවට ලක් කරන්න සමහරව අහනවා. මම මේ දේ කරන්නේ නැහැ. මොකද හේතුව මේක මම ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. මේක මම 100% ආත්ම තෘප්තිය උදෙසා පමණක් කරන දෙයක්. කවුරු හරි මම මේ කියන දේ අහලා ජීවිතේ ගොඩ දා ගන්න ඕන. ඒක තමයි මට තියෙන ලාභය. මට එතනින් ඉහළ ලාභ අවශ්‍ය නැහැ. අනිත් එක තමයි මේ වැඩසටහනාල ඒ තියෙන දේවල් කරන කෙනෙකුට පුද්ගලිකයෙන් සටහන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම අවශ්‍යමතාවයක් තියෙන කෙනෙක් දක්ෂ ජ්‍යොතිෂ්‍යවේදියෙක් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ දේ කරගත්තට ගැටලුවක් නැහැ. හැබැයි හැමදාම මේක නිකන් බොරුවට ඇබ්බැහි වෙලා දවස ගන්න පලාපල අහගෙන මේ ජ්‍යොතිෂ්‍ය වුණත් හිස රදයක් කරගන්න එපා. එහෙම වුණොත් ඒක තමයි අංක එකේ හුණියම් වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ගත යුත්තා අරගෙන ඒ දේ තුළ තමන් ඉදිරියට ගමනක් යන්න. අසුභකාරී දේවල් වෙනස් කරගන්න සුභ දේවල් එතකොට ඉබේම වේවි. මොකක් හරි මේ කියන දේවල් පිළියම් පිළියෙතල ගැටලුවක් කියපු කාරණා තුළ ගැටලුවක් තියෙනවා. Facebook පිටුව දෙන මගේ රාගශ්‍ර නිර්වාණ තිරේ දිස්සනයි ලින්ක් එක. ඒකට ගිහින් මෙසේජ් එකක් දාන්න මම හැකියාට රිප්ලයි කරනවා. මම දැන් කාලකට පස්සේ ගිය සතියේට ඉස්සල සතියේ වගේ ගොඩාක් අය රිප්ලයි කරා ගොඩක් අයට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්න තියෙන හැබැයි ඉතින් වෙලාව බලලා දෙන්න කියලා ලින්ක් කරන්න එපා. ඒතර මමත් අසරණ වෙනවා. මම කාර්යබහුලයි. මම මේ මගේ රැකියාව තුළ මේක මගේ රැකියාව නෙමෙයි. මම මේ කාලේ ඔබට වෙන් කරගන්න කාලේ අපරාධ අපත යනවා. ඒ වගේ දේවල් වලට ගියොත් ඒක නිසා ටිකක් ඒත් පැත්තෙන් පොඩ්ඩක් එහෙම ඉල්ලීම් නොකර ඉන්න වගේ බලාගන්න. ඉතින් එහෙමනම් අපි යොමු වෙමු අද වැඩසටහනට. මේ 2024 අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ සීතල උදුවබ් මාසයේ ඔබේ ලග්නයෙන් ලග්නයට කොහොමද කියලා අපි මෙතෙන් පටන් කතා කරමු. රාශි චක්‍රයේ හතරවන රාශිය ලග්නාධිපති සඳු ග්‍රහයා මත චන්ද්‍රයා වූ කටක ලග්නයේ කටක ලග්නෙමිනිය ආයිබස් කටක ලග්න හිමියන්ට මෙන්න මේ වසරේ 2024 වසරේ අන්තිම දින 31 එහෙමත් නැත්තම් දෙසැම්බර් මාසයේ 2024 වසරේ කොහොම වේවිද ඒකයි මේ කතා කරන්න හදන්නේ. ඉතින් මේ දේ කතා කරන මත්තෙන් අපි සරලව හැමදාම කියලා දැන් මේ අවුරුදු දෙකක් තිස්සේ කියාගෙන ආවනේ. ඔන්න දැන් අන්තිම ටික ළඟාලා ඒ රාෂ්ට්‍රකයේ අෂ්ටම ඒ රාශකයේ කටක ලග්න හිමියන්ට හිස රදයක් වෙච්ච කටක ලග්න හිමියා මාසික අද වට්ටපු ඒ රාශකයේ සමහර මුදලාලා කතර කටක ලග්න හිමියන්ව බය කරලා හම්බ කරපු ඒ රාෂ්ට්‍රකයේ ඔන්න තාමත් ජීවෙනවා. හැබැයි ඔන්න තව අර දින 115ක් වගේ 100ක් වගේ තමයි තියෙන්නේ චූටි කාලේ.
ඉතින් ඒ රාශකල අපි නම් බය වුන්නේ නැහැ නේද? දැන් මේ වැඩසටහනම කටකලක් නෙමෙයි බය වුන්නේ. ඉතින් නමුත් අර මුලින්ම කියලා පටන් ගන්න අලුතෙන් අහන අය ඔය ඒ රාශක කියන එකට බයනේ, බය වෙන්න එපා. ඒ ගැන අපි කතා කරනවා ටික අරගෙන. දැන් පොඩි කාලය තව තියෙන්නේ. ඉතින් මේ තත්ත්වෙත් අර සෙනසුරු වක්‍රයෙන් මිදීම වීඩියෝයක් වන් කළා. ඒක විශේෂයෙන්ම අහන්නුනා. ඔබට මතක ඇති මම ඔකෙදි කියපු කාරණා කීපයක්. ඉතින් අනිත් අය තහඬ ඒක ඉතා විශේෂිත වේවි ඔය ඒ රාශකේ මිදිලා මේ දින ටිකක් කොහොම හරි ගොඩ යන කොහමත් හැමෝම ඇහුවොත් වෙලාව බලන්න ගියොත් තැන කියන්නේ මොකද කටකලක් නෙමෙයි යන්නේ ආ මාරුතු නැහැ ඒ රස්සේ එතකන්නම් අසුබයි ඊයින් පස්සේ හොඳයි හැබැයි මම කියනවා නෑ ඊයින් පස්සේ හොඳයි හැබැයි මේ කාලෙත් අපි එහෙම කියලා අතාරින්නේ අපි මේ කාලෙත් හොඳ කරගන්න විදිය දන්නවා ඒක අපි කියලා තියෙනවා ඒ නිසා ඒක අහන්න ඒ වැඩසටහන ඔන්න අපි අද කතා කරොත් මේ පලාපලය ගැන කතා කරොත් මේ දෙසැම්බර් මාසයේ ආරම්භයේ වෙද්දී කටකලක් නෙමෙයින්ගේ ග්‍රහ පීඨීම් ගැන කතා කරත් විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති චන්ද්‍රයා මේ වෙලාවේ ඔබගේ පස්වෙනි භාවයේ තුල ගමන් කරන වෘශ්චික රාශිය තුල ගමන් කරමින් ඉඳි තමා ඔන්න මේ මාසේ ආරම්භයේ වෘශ්චික රාශිය තුල චන්ද්‍රයා නීචයි කියලා තමයි කියන්නේ. ඒතකොට එතන රවි බුදයි දෙන්නක් තියෙනවා. බුද වක්‍රව සංයෝග වෙනවා ඔබගේ පස්වෙන තුල. ඒ වගේම කුජ ග්‍රහය නීච ඔබගේ පළවෙනි භාවයේ ඉන්නවා. සිකුරු 6 වෙනි භාවයේ. ඒ වගේම ශනි 8 වෙනි භාවයේ. ඒ කියන්නේ අෂ්ටමේ රාශියක් කියන්නේ. රාහු 9 වෙනි භාවයේ. ගුරු ඔබගේ 11 වෙනි භාවය ස්ථානයේ ඉඳි තමයි මේ මාසයේ උදා වෙන්නේ. ඉතින් මුලින්ම කියනවා මේ මාසයේ කටක ලග්න හිමියන්ට තියෙන්නේ තමන්ගේම මනසත් එක්ක අරගලය. ඔන්න. එයි මොකද්ද එහෙම කියන්නේ? නෑ මේ මනස තුලින් ඔබට නිවැරදි පාරට ගියොත් ගොඩ යන්න පුළුවන් කාලයක් මේක. මේක මේ කාලේ දැන් පහුගිය කාලේ සමතල කොතරම් හරි දේ කරත් කොතරම් දේ කරත් හැම වෙලෙම වැරදුනානේ. හැබැයි මේ කාලේ එහෙම වෙන්නේ නෑ. ඔබ ටිකක් කලබලයෙන් මිදෙන්න ඕන විශේෂයෙන්ම අනවශ්‍ය කලබලකාරීත්වයෙන් මිදිලා නැවතිල්ල තීඳු තීරණ ගත්තොත් පාරවල් දෙකම විවරයි හරි පාර වැරදි පාර ඔබ හරි පාර තෝරගන්න ඕන මොකද ගිය සැර පහුගිය කාලේ එහෙම හැකියාව තිබ්බේ නෑ ඕන දැන් ඔබට නිවැරදි පාර තෝරගන්න අවස්ථාව වෙලා දෙනවා ඒ නිසා කිව්ව මනසත් එක්ක අරගලයා මනස ධනාත්මක කරගත්තොත් මනස හරියට ගත්තොත් ඔබට මේල නිවැරදි තීඳු අරගෙන ජීවිතේ ජය ගන්න හොඳ කාලයක් උදා වෙනවා හේතු වෙන්නේ මම පැහැදිලිවම ඔබට කියනවා ඔන්න ඔබේ ජීවිතයේ ඉදිරියේ දැන් අෂ්ටමේ රාශියකින්ද අවුරුදු දෙකක් නැති වුණා අමාරු වුණා හැබැයි සමහරු කොහොම හරි ඒ අවුරුදු දෙකම මාත් එක්ක හිටපුවා ගොඩ දෙනෙක් දන්නවා කොහොම හරි අපි ගොඩ දාගත්ත ඉතින් එහෙනම් මේ දවස් ගාන තුල අපි කරන්න ඕනේ මෙතනින් එහා ඒ කියන්නේ මාර්තු මාසෙන් පස්සේ කාලේ ජීවිතයේ හොඳ තැනකට යන්න හොඳ ආරම්භයක් ගන්න කාලයක් ඒක මම පැහැදිලිවම පවගේ වීඩියෝත් කිව්වා මේ කාල සීමා තුළ ඔබේ ආර්ථික මේ වශයෙන් ස්ථාවරත්වය සකසා ගන්න හොඳ තීන්දු තීරණ ගන්න හොඳ ආරම්භයක් ගන්න හොඳ කාලය. ඒ නිසා මෙන්න කාලය අපතේ යවන්න එපා. මොන මේ දෙසැම්බර් මාසය තුළ ඔබ විශේෂ ලෙස රැකියාවල් අතරලා හිටියන රැකියාවල් තුළ ගැටලු තිබෙනක් රැකියාවල් මගහැරලා තිබ්බනම් ව්‍යාපාර අතරලා තිබෙනවා ව්‍යාපාර පාළු ලැබෙන තිබ්බන ව්‍යාපාර එපා වෙලා තිබ්බන නැත්නම් ඔය එකක්වත් කර කියා ගන්න නැතුව රැකියාවක ව්‍යාපාරයක් නැතුව හිටියනම් ඔන්න ඔය හැමෝටම අවස්ථාව ඇවිල්ලා තියෙනවා මෙන්න මේ කාලයේ හොඳ ආරම්භයක් ගන්න. දැන් නොවැම්බර් 15 සෙනසුරු වක්‍රයෙන් මිදුණාට මම එදා වීඩියෝත් කිව්වා මේ නොවැම්බර් 15න් පස්සේ ඒ කාල සීමාව තුළදම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බටියක් දෙසැම්බර් මුල් සතිය වෙනකන් ඉන්න ඕන කියලා. ඔන්න දැන් දෙසැම්බර් මුල් සතිය ආවා. එහෙනම් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න කාලය අපතේ යවා ගන්න එපා. මේ කාලේ ඔබට ගොඩාක් තියෙන බාධක දුරු වෙනවා කියන්නේ. බාධක දුරු වෙනවා කියන එක නෙමෙයි මම 100%ක් කියනවා. බාධක තිබ්බත් බාධක දැන් පහුගිය කාලේ හඳුනා ගන්න බැරුව හිටියේ. වැරදුනේ කොතනද බිස්නස් එක කඩා වැටුනේ කොහොමද රැකියාව හරියට කරගන්න බැරුව වැටුනේ කොතනද රැකියාවෙන් ප්‍රශ්න ආවේ කොතනද හිතා ගන්න බැරුව හිටියේ අනේ මන්ද මට හිතා ගන්න බෑ කියන තත්ත්වෙක හිටියේ දැන් ඔබට අන්න එක තීරුම් ගන්න හැකියාව ලැබෙනවා මොකද්ද වැරදිච්ච තැන ඔබට රැකියාව තුළ මොකක් හරි ප්‍රශ්න ඇති කරපු අය හිටියා මොකක් හෝ යටි උගුල් ක්‍රියාත්මක වුණා හැබැයි අඳුනා ගන්න බැරුව ඔන්න දැන් අඳුර ගන්න පුළුවන් අන්න අහවල් කෙනා තමයි වැඩේ කරලා තියෙන්නේ අන මෙයාගෙන් තමයි ප්‍රතිසම් වෙන්න ඕනේ අන්න තීරුම් ගන්න මිනිස්සුම තීරුම් ගන්න හොඳටම ලැබෙන කාලය ඒක ලොකු වාසනාවක් ගැටයක් ලෙහා ගන්න නම් ඉස්සලා මේ ගැටේ වැටිච්ච විදිහ හොයාගන්න බෑ එක එක ගැටලා තියෙනවනේ එනේ හරි නිවැරදි ගැටේ මොකද්ද කියලා හොයාගන්න බෑ ගැටේ ලිය දාගන්න ලෙඩක් හොඳ කරන්න නම් රෝග නිදානෙ හොයාගන්න ඕන අන්න ඒ වගේ මේ වෙලාවේ ඒ ප්‍රශ්න ඇති උනේ කොතනද කියලා ඔබට හොයාගන්න අවස්ථාව ලැබෙනවා එහෙනම් ඒ වගේ වලට කලබල වෙන්නේ නෙමෙයි ආ මෙයා ප්‍රශ්න ඇති කරලා දෙනවා ඉන්නකෝ මං දෙන්නම් හෙට ඉඳන් එල්ලෝ එල්ලෝ ගහනවා අන්න ඒ වගේ බුද්ධිමත් තොර තීරණ වලට නෙමෙයි යන්න ඕනේ ඒව ඇත්තටම බුද්ධිමෙන් තොර වගේම අර සර්වඥ කිව්වොත් ඒ විදිහම කියව චොර තීරණ ඒවට යන්න එපා ඔබ කරන්නේ හරි එහෙමද හරි කමන්නේ මම දැන් දන්නවා එහෙනම් මෙතනින් එහාට ඔබට මාව නටවන්න බෑ එහෙනම් මම කල්පනාකාරී කායක්වත් ගැටලු ඇති කරගන්නේ hina වුණා කල්පනාකාරීව කටයුතු කරා ප්‍රශ්න ඇති වෙන තැන්වලින් ඒ වැරදි ටික හදාගත්ත අන්න
එහෙම ඔළුවෙන් ගේමක් ගහන්න ඕන මාසයක් මේක. හැබැයි ඒ හරි බුද්ධියෙන් ගේම ගැව්වොත් ඔබව වටන්න නම් හීනෙකින්වත් බැරි වෙනවා. ඔබට ඉක්මනින්ම නැගිරින්න හැකියාව ලැබෙනවා. පහුගිය කාල සීමාව තුළ වැඩිච්ච තැන්වලින් ඔන්න එකපාර නැගිටින්න හැකියාව දෙනවා. තනියම ගොඩ යන්න හැකියාව තියෙන කාලය. ඔන්න තනිම තමා නැගිහිරින්න 100ක් තමන්ව වටන්න උත්සාහ කරත් තමන්ට තනියම නැගිටින්න පුළුවන් ශක්තියක් කටකලක් නෙමියන්ට නිරායාසයෙන්ම මේ ග්‍රහ පීඩීම් එක්ක සහ මේ කාලයක් තිස්සේ ඒ ග්‍රහ පීඩීම් ඔක්කේ වලින් ලැබුණු පන්නරයෙන් හැකියාව ලැබෙනවා. ඔන්න එහෙනම් බය නැතුව ඔබ ගැන විශ්වාසය තියාගන්න. ඔබ ඔබේ දක්ෂතාවය, ඔබේ හැකියාව, ඔබේ දැනුම කියන කාරණා තුන මත පදනම්ව ඔබ ක්‍රියාත්මක වෙන්න මේලයි. ක්‍රියාත්මක වෙන්න. එතනදී ප්‍රමාද කරන්න එපා. ඉක්මනින් හොඳින් හිතලා බලලා තීරණ අරගෙන ඔබ ක්‍රියාත්මක වෙන්න. ඔන්න මේ කාලේ හොඳයි රැකියාව මාරු කරන්න බලාපොරොත්තු වෙන බය නැතුව රැකියාව මාරු කරන්න, රැකියාව මාරු කරන්න ඔබට හැකියාව දෙනවා. රැකියාව නොමැතිව හිටපයට මේලා රැකියාවක් උත්සාහ කරන ඔබට ලැබෙනවාමයි. රැකියාවක් ජීවිකාවක් නැතිව තිබ්බායට ඔන්න මේ කාලේ ඔබට මොකක් හෝ මාර්ගයක් සකසන්න ව්‍යාපාරවල පෙළඹෙන්න බලාපොරොත්තු වෙන ඉතා හොඳයි. හැබැයි අර මම මේ පහුගිය වීඩියෝත් කිව්වා මේ වීඩියෝත් කියනවා පැහැදිලිවම අර ලොකු මහා පරිමාණයෙන් නෙමෙයි පියවරෙන් පියර යන්න පුළුවන් පොඩියට පටන් ගන්න. පොඩියට දැන් කෑම විකුණන්න ඔබ හෝටලයක් දාන්න යනවනම් මුලින්ම එහෙම නෙමෙයි. අර සාමාන්‍ය කෑම පාර්සල් ව්‍යාපාරයක් පටන් නැත්නම් ගෙදර ඉඳන්ම පුළුවන්. තියෙන්නේ දැන් ඔය බෙදා හරින ඇප්ස් තියෙන්නේ, ඒවල රෙජිස්ටර් වෙලා ඉස්සල්ලාම අන්න පොඩියට පටන් අරන් එමු. තැන් අරගෙන කුලියට අරගෙන මොකද කුලියට අරන් කරන්න ගියාම මුලින් ලාභ ලැබෙන තාක් පාඩුනි. හැබැයි තමන්ගේ තැන තියදී ලාභ ලැබෙන තාක් පාඩුවක් නොවෙන්න අර ගිය වියදමවත් සකසා ගන්න පුළුවන්. එහෙනම් ඒ වගේ දෙයකින් ආරම්භ කරන්න. මේ එක උදාහරණයක් හැමෝටම කෑම කඩ පටන් ගන්න කියලා නෙමෙයි, කෑම එහෙම හැකියාව තියෙන කෙනෙක් ඒ වගේ තැන්වලින් පටන් ගන්න. නැත්නම් අර කෑම පාර්සල් ඔය ප්‍රසිද්ධ තැනක තියලා වෙන කෙනෙක්ක තියලා එයාට දැන් ඔබට එතන ඉන්න බැයින ඉන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඔය 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 බෙදාගැනීම තියෙන අපේ ලංකාවේ අපේ රටේ මිනිස්සු දිනුවොත් නැත්තේ ඒක. දැන් විදේශ රටවල එහෙම නැහැ. හොඳින් ඉගෙන ගත්ත කෙනෙක් වුණත් ඔයගේ ව්‍යාපාරිකුත් කරන්න හැකියාව දෙන පාට බෑලා. මොකද ඒක ඒගොල්ලෝ පහත් ඉහළ රැකියා කියලා වෙන වෙන් කරගන්නේ. අපේ රටේ ওই ආකල්පෙ මේ ගැටලුව තියෙන්නේ. ඒක අපේ මිනිස්සු තුළ දෙනවා. තමන් කරන රැකියාව පහත් කියලා සමහරු හිතන්නේ. මේ කුලි වැඩ කරන ගොවිතැන් කටයුතු කරන හරි පහත් රැකියාවක්, තමන්ගේ රැකියාව පහත් කියන ලැජ්ජයි කියලා සමහරු එහෙම මට අහලත් තියෙනවා. අපේ රැකියාව පොඩි රැකියාව හින්දාද මේ අඩු රැකියාව හින්දාද මේ වගේ කියන දෙන්නේ. රැකියාව ව්‍යාපාර කිව්වම ඔය හැම එකම අදාළයි. ඒ නිසා ඔබ පහත් කරගන්න එපා. ඒවා අතිශයෙන්ම ගෞරවනීය රැකියාවල්. ගොවිතැන කුලි වැඩ කරන තමන්ගේ අතපය වෙහෙසලා වැඩ කරන හොරගම් කරන කෙනයි පහත් රැකියාවල් කියන්නේ. අන්න ඒ නිසා ඒව ගැන හිතන්න දෙන්න එපා. ඉතින් එහෙම නැත්නම් ආහාරය අලෙවි කරන කෑම පාර්සලයක් කුඩියක් දාලා විකුණන්න වෙන කෙනෙක් ලා කරනවා නම් එහෙමයි. තමන් කැමති නම් තමන් එතන කරන්න. එහෙම ආරම්භය ගන්න. ඊට පස්සේ ඔන්න හුරු වෙද්දි ඔබට ඔබේ කෑම රහට ඔබ ටික 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 ඒක දිනු කරගන්න පුළුවන්. මේ වගේ මම කියන්නේ මේ එක උදාහරණයක් කිව්වේ. කෑම කර නෙමෙයි ඕන දෙයකට ඒක ආදේශ කරලා බලන්න. පොඩියට පටන් අරන් අතරමැදියෙක් විදිහට ඉඳලා පටන් ගන්න. මම මැණික් ව්‍යාපාර කරනකොට මේ කාලේ ඉතාලි යහපත්. ගොවිතැන් කටයුතු කරන ඉතා යහපත් මේ කාලේ. ජලය සම්බන්ධ පොළොව සම්බන්ධ ව්‍යාපාර කරනකොට ලෑන්ඩ් සේල් කරනකොට හොඳ ලාභ. ඔබට ලෑන්ඩ් සේල් එකක් කරන්න දැන් බෑ. ඒක ඉඩමක් අරන් කෑලි කඩලා විකුණන්න. එහෙනම් මේ වෙලාවේ අතරමැදියෙක් විදිහට ඉඳලා ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න. බ්‍රෝකර් කෙනෙක් වගේ ඉඳලා ඒ ලාභ විකුණලා දීලා ලාභ ගන්න. අන්න ඒ තුලින් අත්දැකීම් ගන්න පුළුවන් ඒ ව්‍යාපාරය ගැන දැනුවත් වෙන. අන්න ඒ දැනුම තුළ ඔබ ව්‍යාපාරයක් කරන මැනික් වෙනදාමත් එහෙමයි. අන්න ඒක නිසා මම කාලය ගත්තොත් ඔය කතන්දර කෙනෙක්ට මගේ බැනුම් අහන්න. නමුත් පැහැදිලි කරන ඕන නිසා මම ඒකිනේක උදාහරණයක් කිව්වේ. අන්න ඒ විදිහට උත්සාහ කරන්න කටකලක් නෙමෙන්න මේ කාල පරිච්ඡේද තුළ. මොකද හොඳ ආරම්භයක් ගන්න හොඳ පොඩි තැන බිම ඉඳන් බිඳුව ඉඳන් පටන් අරගෙන පීවරෙන් පීර ඉදිරියට යන්න හැකියාව දෙනවා. දියුණුවක් ටිකක් වැඩි වෙවි මේ දින 100 100 තමයි කියන මාර්තු දක්වා කාල සීමා තුළ අඩු වැඩි වෙමින් යමි. හැබැයි අතරින්න එපා. අත් පටන් ගත්තොත් දෙයක් පටන් ගන්න කලින් තීරණ වෙනස් කරන වෙනම කතාවක්. හැබැයි පටන් ගත්තොත් මෙල අතරින්න එපා. ඒකෙම යන්න පුළුවන් ඔබට. මේකින්ද මේ කාලසීමා තුළ ඒක උපරිම තියෙන මේ මාර්තුසේ ආරම්භ කරන්න. ඒ ආරම්භය හොඳ යහපතක් වෙයි. මොකද අතරමැදි ව්‍යාපාර තුළ හොඳට වැඩ හම්බ කරන්න පුළුවන් කාලයක් මේ කාලේ. ඒ වගේම පැහැදිලිවම මේ දෙසැම්බර් ජනවාරි කියන්නේ උත්සව කාලය. උත්සව කාලවලදී ඒ කාලට යම් කිසි ආකාරයකට ගැලපෙන ව්‍යාපාර දෙනවා. අන්න ඒ වගේ ව්‍යාපාරයකට తాවකාලිකව යොමු වෙන. දීර්ඝකාලීනව කරන්නේ මේ. අන්න ඒ తాවකාලික ව්‍යාපාරද හොඳ හැකියාව දෙනවා. මම ඒක සෙන්සුරු වක්‍රේ වීඩියෝත් ඔබට කිව්වා. తాවකාලික ව්‍යාපාරවල මේ මාර්තු දක්වාම කාල පරිච්ඡේදයේ කටකලක් නෙමෙයි ඉතාමත් සුවිශේෂී විදිහට ලාභයක් උපයන්න පුළුවන්. තමන් කරන රැකියාවටද තමන් කරන ව්‍යාපාරටද අතිරේක ලාභ උපයන්න මේලා හැකියි. එතනද එඳා ඒ වගේ වලට සම්බන්ධ උත්සාහ කරන විදේශගතලා ඉන්න ඇත්ත එකයි. මේ කියන කාරණා ඔබටත් ඔක්කොම බලංගුයි. මේ කියන මේ වීඩියෝ පුරාවට කියන හැමදේම ඔබ ලෝකේ කොහේ හිටියත් බලපානින්ද ඔබට අමුතුවෙන් කියන්න ඕනේ. මේලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න උත්සාහ කරන්න වැඩියෙන් පුළුවන්. නැත්නම් ඔහේ ඉඳන් මෙහෙ සම්බන්ධ වෙලා ව්‍යාපාරයක් කරන්න. ඔන්න හොඳ හැකියාවක් ලැබෙනවා. හොඳ මුදලක් ලැබෙන කාලයක් මේ කාලය. අතමිට සරුව වෙන කාලය.
හැබැයි සරු වෙන්නේ ඔබ ක්‍රියාත්මක වෙන ප්‍රමාණයට. දැන් පහුගිය කාලේ කොච්චර මහන්සි වුණා ක්‍රියාත්මක වුණත් සරු වෙන්නේ නැහැ. දැන් සමහරු බණි ක්‍රියාත්මක වෙනවා නම් ඉතින් හම්බෙන තමයි කියලා. නෑ එහෙම ක්‍රියාත්මක වෙච්ච මිනිස්සුන් නොලැබිච්ච අවස්ථා කොච්චර තිබ්බද පහුගිය අවුරුදු දෙක තුනම. එහෙනම් මේ කාලේ ඔබට මහන්සිය තරවට ප්‍රතිඵල ලැබෙනවා. එහෙනම් උපරිම මහන්සි වෙලා මේ වෙලාවේ උපරිමෙන් ප්‍රතිඵල නෙලා ගන්න උත්සාහ කරන්න. රැකී රක්ෂා දලත් එහෙමයි මං කිය කරදර බාධක ඇති කරපු අය බාධක ඇති කරපු තැන් ගොඩාක් මගහැරිලා ඔන්න ඔබට ඉදිරියට යන්න සැහැල්ලුව වැඩ කරන්න හැකියාව නිර්මාණය වෙනවා. ඒ වගේම ගොඩාක් දුරට වැරදි මිනිසුන් ඈත් වෙනවා. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කරපු අයට ඔය වැරදි හවුල්කාරයන්ගෙන් ඈත් වෙලා තමන්ගේ කියලා දෙයක් කරගන්න හැකියාව ලැබෙනවා. කටකලක් නිමෙන්න මේ කාලේ හවුල් ව්‍යාපාරවලට වඩා හොඳ තනියම කරන දේවල්. ඉතින් ඒවට යොමු වෙන්න පෙළඹෙනවා. ඒ වගේම ළඟින් හිටපු වැරදියට ඔබ ඍණාත්මක කර කර හිටව මිනිස්සු ගොඩාක් ඈත් වෙනවා. ඔබට එතකොට පැහැදිලි සමහරකට මුලින් දුක හිතේ මේ ගොඩාක් තමන් ඔබ ආදරෙන් තමන්ගේ ළඟින් ලෙන්ගතුකමෙන් තියන් හිටපු හවුල්කාර වෙන්න පුළුවන් කවුරු හරි. ඔවුන් ඉවත් වීම තුළ ඔබට ඒ වේ දුකක් දැනෙවි. පස්සේ තේරෙවි දෙයිනේ මේ මිනිස්සු නෙමෙයි මෙච්චර මම මේ හිතවත්කමින් ඉදී මාව පස්සර දාලා තින්නේ. හැමදාම මාව ඍණාත්මක කරලා තින්නේ. හැම වෙලෙම මාව ගොඩාක් දොට එළියට යන විදිහට කතා කරලා තින්නේ, වැඩ කරලා තින්නේ, මාව අධෛර්යමත් කරලා තින්නේ කියලා. අන්න ඒක නිසා මේ ලැවේ අහිමි වෙන ඉවත් වෙන අය ගැන ගොඩාක් කලකිරෙන යන එපා. දුකයි. නමුත් ඒ තුළ ඔබට හොඳක් වෙන නිසා කලබල විය යුතු නැහැ. ඔබගේ ඉදිරිය ගැන සැලසුම් කරන් තනියම ගමනක් යන්න ආරම්භ කරන්න. තනියම ගමනක් කියන්නේ මේ ඔක්කොම අතර දාලා නෙමෙයි නෑ, තමන්ගේ පාඩු. ඒකට තමන්ගේ පවුලයන්ගෙන්, තමන්ගේ සහෝදර සහෝදරියන්ගෙන්, දෙමව්පියන්ගෙන් එයාගේ උදව් ගත්තට කිසි කැඩුවක් නෑ. මම කියන්නේ අර මෙච්ච දහක් අර ඔබ හිටියේ අර ලෝකෙට පරගාස ගෙදරද මරගාතේ වගේනේ. ඇයි හේතුව ලෝකෙට රටට කරන්න යනවා අන්තිමට කරපු දෙයක්ුත් නෑ. ඔබේ අතින් ඔබ වියදම් කරගෙන අන්තිමට ප්‍රතිඵලයකුත් නෑ. ඔබ තමයි වැරදිකාරය වෙලා තින්නේ. ගෙවල් වල මිනිස්සුන්ට අදාළම නෑ ඔබ ගිහලා ලෝකෙට කළේ. දැන් ඒ වතරින් දැන් තමන්ගේ පාඩුවේ වෙන. දැන් ඔබට තේරෙවි අර ඒ කාලේ ඔබයි කරද්දි හිටපු කවුරුත් ඔබට නැති වෙනවා. හැබැයි හොඳයි ඒ අවස්ථාවාදී මිනිස්සු. ඒක නිසා මේ වෙලාවේ බුද්ධිමත්ව තීන්දුවරන් නිවැරදි පාර තෝරා ගන්න. මෙතෙක් කාලේ ගිය පාර හරිනෑ. ඒක වැරදි කියලා තේරුම් අරගෙන නිවැරදි පාට හැරෙන්න උත්සාහ කරන්න මේ කාල සීමා තුළ. ඒ ගද්දි සමහර තීන්දුව తీරන නිසා හිත දිම් ඇති වේවි. සමහරක් කාලා ටිකක් ඉවසන්න සිදු වේවි, කැපකිරීම කරන සිදු වේවි. හැබැයි ඒ කිසි දෙයක් ගණන් ගන්න එපා. මේ මාස පහට හොඳ ආරම්භයක් මේ දෙසැම්බර් මාසේ අරගෙන ඒ හැම දෙයකටම මුහුණ දීලා ඔන්න ඔබේ උත්සාහය උනන්දුව කැපවීම තුළ බුද්ධිමත් තීන්දුව తీරන තුළ ගොඩ යන්න හොඳ අවස්ථාවක් කටක ලගින් මෙන්න මේ දෙසැම්බර් මාසේ ඉඳලා ඉදිරියට නිර්මාණය වෙමින් තියෙනවා. ඒක ඔබ තුළ තම තියෙන ක්‍රියාත්මක වීම තුළ ගොඩ ගන්න හැකියාව තියෙන අතමිට සරු කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙන මාසයක් මේක. ඒ වගේම මේ කාලේ මේ පෞල් ජීවිතය, කුටුම්බ ජීවිතය ගැන කතා කරනොත් මේ කාලය යා පෞලයාගෙන් චුට්ටක් ඈත් වෙලා කටයුතු කරන්න උනානේ. අර සෙනසුරු වක්‍රව ගමන් කරපු කාලේ විශේෂයෙන්ම අන්න පොඩ්ඩක් අර හිටු වෙන්න හැකියාව ලැබෙන කාලය. චුට්ටක් පෞල ඈත්කදී එකතු වෙලා ඉන්න හැකියාව ලැබෙන. දැන් විදේශගත වෙලා ඉන්න කෙනෙකුට ඒක අපහසුයි. නමුත් කුමන හොතත් ඇතුළේ වෙනතර වඩා අර ඕන් එක ටිකක් ෆෝන් එකකින් හරි කතා බහ කරලා ඉන්න පුළුවන් කාලේ චුට්ටක් වැඩි වෙනවා. ටිකක් වෙනතරට වඩා දැන් සමහරක් කාලට ඔබ කාර්යබහුල වෙද්දී ඔවුන්ට ඔබට කතා කරන්න පුළුවන් වෙද්දී ඔබ කාර්යබහුලයි. ඔබ ගද්දි ඔවුන් කාර්යබහුල. ඒ නිසා ටිකක් වැඩි කතා බහ කරන්න බැරුව ගියා. ගෙදර සමහර අයත් එක්ක අවුරුදු ගාණෙන් කතා කරලා නැහැ. විදේශගත වෙලා ඉන්නට මම මේ කියන්නේ. අන්න මේ වෙලාවේ චුට්ටක් කතා බහ කරලා ඉන්න හැකියාව දෙනවා. ඉතින් මේ ලංකාවට එන්නත් මේ කාලේ හොඳ කාලය. නමුත් අර මම මුලින් කියපු ඔය දේත් එක්ක චුට්ටක් ගලපලා බලන්න උත්සාහ කරන්න. මේ මාස දෙක තුන පොඩ්ඩක් අර වැඩිපුර හම්බ කරගන්න පුළුවන් කාලයක් නිසාම පුළුවන් නම් මේ කාලේ ආර්ථිකයට අවස්ථාව දීලා චුට්ටක් ඒ හීනේ මාස දෙක තුනක් කල් දාගන්න. මොකද හොඳ අවස්ථාවක් තියෙද්දි ඒ කාලේ අහිමි කරගන්න එන්න එපා. ඒක ඔබ තීන්දුව කරන්න. මොකද සමහරට මට බණී දෙයියනේ මේ මම මේ අවුරුදු ගණක් ඉඳලා යන්නේ යද්දි ඒකත් යන්න එපා කියන වාට තේරෙන්නේ නැහැ නේ. මේ මම පවුලේ බලන් ඉන්න ආසාව ඒ වගේ කියලා නෑ. ඒ ඔබ තීන්දුව ගන්න මම ඔබට අදහසක් දුන්නේ. මොකද මේ කාලය ටිකක් අර හම්බ කරගන්න පුළුවන් කාලයක් හින්දා ඉතින් කුමනොත් අතන්දුල පවුලේ අතක ටිකක් එකතු වෙලා ලංගකට වෙලා කටයුතු කරන්න. හිතින් හෝ ලඟ වෙන්න අර තිබිච්ච දුරස්භාවයෙන් මිදෙන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක් මේ දෙසැම්බරය තුළ. ඒ සඳහා තරමද්දට අර ටිකක් සතුටු හිතන විදිහට පවුලයත් එක්ක ගත කරන්න හැකියාව ලැබෙනවා. පවුලයාගේ හිත සතුටු කරන්න, ඔවුන් යම්කිසි ආකාරයක ඔබේ ආදරය උන්ට පෙන්වන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදය. ඒ දේ තුළ ලෙන්ගතුකම පවුලේ සම්බන්ධියාවට ලඟ වෙන කාලය. හැබැයි මම තාමත් කියනවා අර පවුලේ තමන්ගේ අය කියලා ඔවුන්ගේ පුද්ගලික ජීවිතයට උන්ට ඩව බැංගලි ගහන්න යන්න එපා. ඔවුන්ගේ පුද්ගලික තීන්දුව දෙන ගද්දී අනවශ්‍ය දේ මැදිහත් වෙන්න යන්නත් එපා. ඔබ තුළ ඒ தත්ත්වය තවදුරටත් චුට්ටක් ක්‍රියාත්මක වෙන නිසා අපි අර හොඳ දේ තුළ තියෙදි අඩුපාඩු හදාගත්තොත් හරණ. ඒක නිසා මේ වෙලාවේ ගොඩාක් දුර තමන්ගේ දරුව වෙන්න පුළුවන්, තමන්ගේ සැමියා බිරිඳ වෙන්න පුළුවන්, නැත්නම් ඒ තමන්ගේ ළඟම ඥාති වෙන්න පුළුවන්. ඔබ තමා ඒ උන්ගේ හැමදේම බලා ගන්න වෙන්න පුළුවන්. නමුත් එහෙම කියලා අර උන්ගේ තද බල පෞද්ගලික තීන්දුව තීරණ වලට ඔබ මැදිහත් වෙන්න යන්න එපා. ඒ තත්ත්වෙන් තුළ ඔබ අර
කරදරයක් කියලා උන්ට හැඟෙනොත් අපරාධ මේ කාලෙකට යකර සතුට ආදරය ලෙංගතුක දැනන කාල සීමා තුළ අර කිරිකලයට ගොම දාගන්න නැතුව ගොම බින්දුවක් හරි වඩනොත් ඉවරයි. අන්න ඒ නිසා ඒ දෝපු කිරි මේ කාලය ඒ හොඳින් පිරිසුදුව තියාගන්න උත්සාහ කරන්න. ඒ වගේ මේ කාල සීමා තුළ චොට්ටක් කායික බැඳීම තර වෙන කාලයක් සැමී අබිරිඳගෙන කරතුරු විවාහකයගේ ඒ වගේ මේ කාල සීමා තුළ ටිකක් ඒ වගේ අවස්ථාවෙන් ටිකක් වැඩි කාලයක් කටකලක් නිමියට අනේ තත්ත්වයන් තුළ පොඩ්ඩක් මේ ඒ සම්බන්ධ කාරණාවලට ඔබ ටිකක් මේ බර වෙන කාලයක්. ඒ වගේම ඔන්න දරු පිළිසිඳ ගැනීම බලාපොරොත්තු හිටියන අන්න ඒවා ඒ බලාපොරොත්තු සිද්ධ කරගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක් හොඳයි. හැබැයි අර දරුඵල ප්‍රවේශම් කරගන්නත් වග බලා ගන්න පොඩක් උෂ්ණ අධික භාවය නිසා ගැටලු මතින්න පුළුවන්. ඒ නිසා ඒ දර කලබල වෙන නෙමෙයි ඒවට මේ වෙලාවේ ඒ වෛද්‍ය උපදෙස් මත යන ටිකක් පරිස්සම් වෙන්න ඔය වැටින් වෙන්න පුළුවන් ඒ වගේ අය විශේෂම ගැප් ගත්ත අය මේ කාල ටිකක් ප්‍රවේශම් වෙන්න. එතකොට ඒ දේවල් තුළ තියෙන ගැටලු කරදත්තයන් මගහරවාගෙන ඉදිරියට යන්න හැකියාව පවතිනවා. ඒ වගේම අවිවාහකයටත් මෙන්න මේ කාලේ මංගල යෝග උදා වෙනවා. මම ඒක පැහැදිලිවම කිව්වා කලින් වීඩියෝ එකෙත්. හැබැයි ඒ දේවල්ට හදිස්සි වෙන්න යන්න එපා. දැන් අවුරුදු දෙකහමාරක් ඉවසන් හිටපෙගේ මේ මාස දෙක තුනක් ඉවසන් ඉන්න පුළුවන් නම් නැත්තම් මට බයි මේ මිනිහා මට කසාදයක් කරගන්න දෙන්නේ නැහැ කියලා නෑ. එහෙම හදිස්සියම්ම තියෙනවා නම් ඉන්න බැරි තත්ත්වයක් තියෙනා ඉන්නනම් කාලේ ඒගොල්ලෝ ගැටලුවක් නැහැ ඒ දේට යොමු වෙද්දී. හැබැයි ඉතින් චුට්ටකේ මුල් මාස 3-4 ටික ඒ ජීවිතය තුළ ගලපා ගැනීම එක්ක ගැටලු මතුවීමේ ඉඩකඩ වැඩි. ඒකයි මම කිව්වේ ඉවසීමෙන් කියලා. නැතුව වෙන කිසිම ගැටලුවක් නෙමෙයි. හැබැයි ගලපා ගන්න උත්සාහ කරන්න බුද්ධිය තියෙනවා නම් බුද්ධියෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඉවසීම තියනක් ලෙස හිතනවා නම් ඒ වගේ දේවල් යමුනට කමන්නේ නැත්තම් පොඩ ඉවසීමෙන් ඉඳලා මේ ලබන ඔය අප්‍රේල් මාසෙන් පස්සේ ඒකට හොඳ කාලයක් දසා උදාන. හැබැයි මේ කාලේ ඒ විවාහයන් යෝජනා ඇවිල්ලා ස්ථිර කරගෙන දින තීන්දුව කරගන්න ඒකට හොඳ කාලයක්. බොන බැඳීම් තර වෙන කාලය. මේ කාලේ ජොට්ට ආකර්ෂණය වැඩි වෙන කාලය. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ කටයුතු කරා කියලා කිසි ගැටලුවක් කටකලක් නෙමෙයි යට ඒ සිද්ධ වෙන්නේ. ඒ විවාහකට ඇතුළත් වෙද්දී පොඩ්ඩක් අර මං කියපු දේවල් තුළ බුද්ධිමත් ඉවසීමෙන් තීන්දුව ගන්න වග බලා ගන්න. ඉතින් ප්‍රේම සම්බන්ධතා වුණත් මේ කාලේ අලුත් වෙන කාලය. හැබැයි ඒවල තුළ ස්ථාවරත්වය පොඩ්ඩක් අඩුයි. මොකද ඔබ තුළ දින යම් කිසි අරටිය කලබල කාලීත්වය ඒ වගේම අර ෂණික කෝපය තාමත් තීන්දුව ඒ තීන වෙන නිසා චුට්ටක් ඒ සම්බන්ධතා ඇති කරගත්තට ඒව පවත්වා යන්න පොඩ්ඩක් අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් මේල ප්‍රේම සම්බන්ධතාවලත් අරටියක් ග්‍රැවිටීම් වලට පවා ලක් වෙන තිරකට පවතන නිසා චුට්ටක් ඒ වගේ ගැන උණට වඩාම ඇබ්බැහි නොවි ආදරය සම්බන්ධ කාරණා තුළ මැදි තුන කමන්නේ. හැබැයි කාලයක් පවත්තන් අව මේ ආදර සම්බන්ධතාව වලට ඒ කියන කාරණාව අදාළ නැහැ. ඒ තත්ත්වයන් තුළ ඔබ හිමීට ඉවසීම බැඳීමට ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඔය දෙද්දි අධ්‍යාපන ගැන කතා කරොත් අධ්‍යාපන කටයුතු වලටත් මේ කාලේ නරක නැහැ. හැබැයි අර දුරදිග හිතන්න නැතිකම අනවශ්‍ය කලබලෙහිඳ ඔය විභාග වලට මුණ දෙද්දි සම්මුඛ පරීක්ෂණ මුණ දෙද්දි පොඩි පොඩි පාඩු කරන්න. දැනුවත්කමවත් දැනුමේ අඩුකමවත් ඔබේ තියෙන අධ්‍යක්ෂතාවයන් නෙමේ අර මම හැමදාම කියන හරියට කීවන්න බලන්නේ අහන ප්‍රශ්න තේරුම් ගන්නෑ. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ ඒ හින්දා ඒ කලබලය නැති කරගෙන ටිකක් හිත සැහැල් වෙන මේ වෙලාවේ මම කිව්වේ පටන් ගද්දි මම කියවන කටකලක් නෙමෙයි තියෙන්නේ මනසත් එක්ක ගනුදෙනවා. එහෙනම් ඒ ගනුදෙනුව තුළ මේ අධ්‍යාපනයත් වැදගත්ම වෙනවා. මනස සැහැල්ලු කරන් යන්න විභාග වලට යද්දි සමුගත පරිශ්‍රයේදී මනස සැහැල්ලු කරන් යන්න. ඒකට මම ඔබට කිව්වා යද්දි හොඳ ප්‍රැක්ටිස් එකක් තියන් යන්න. ඔය පහුගිය ප්‍රශ්න පත්‍ර අනුමාන ප්‍රශ්න පත්‍ර පෙරවරු ප්‍රශ්න පත්‍ර ටිකක් වැඩි වශයෙන් කරලා යන්න. අන්න එතකොට එතනට ගියම ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියද්දි ඔබට අලුත් අර ටිකක් තියෙන අර සබකෝලේ කියන එක නැති වෙනවා. එතකොට අන්න ඔබට ප්‍රශ්නය තේරුම් ගද්දි තියෙන මානසයට තුල තියෙන අර ව්‍යාකූල භාවය නැති වෙනවා. ඒ නිසා අන්න පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න මේකල. සම්මුඛ පරීක්ෂණයක් දී වුණත් දැන් YouTube එක බලලා ඒක තියෙන දේ ඒක තියෙනනේ සම්මුඛ පරීක්ෂණ මුහුණ දෙන ආකාරය අන්න ඒ විදිහ තමන්ගේ තියෙන දේවල් මතක් කරගෙන ටිකක් තමා තුල තියෙන කතා විලාශය ටිකක් හදාගෙන අන්න ඒ විදිහට යන්න. එතකොට ඔය සබකෝලේ කියන දේ නැතිවීමත් එක්ක මනස තුල තියෙන ගොඩක් ව්‍යාකූලතාවය මිදෙන්න ඔබට හැකියාව දෙනවා. අන්න එතකොට ඒ සම්බන්ධ දේවල් අර හරියාකාරව දෙයක් තේරුම් ගන්න බැරි වීම අර කියවා ගන්න නොහැකි වීම කලබලය ඒ කියන කාරණා ගොඩාක් මගහැරිලා ඔන්න ඔබට සාර්ථකත් වෙනවා. අනිත් ඒ තමයි කාලය. හරි නිවැරදි වෙලාවට එතනට යන්න නම් අඩුම පැය භාග කලින්වත් එතනට ඉන්න බලන් යන්න. ඒ කියන්නේ 8:00 මාර්ට්න වැඩ දින 8 වෙද්දිවත් විභාග මධ්‍යස්ථානට යන්න. මොකද මේ කාලේ ප්‍රමාද වීම තුලත් හානි වෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ටික දවසයිනේ ටිකක් පැය භාග කලින් ගිහලා එතන ඉඳන් පොතක් බලාගත්තත් ගැටලුවක් නැති නිසා 8:00 මාර්ට්න විභාගේ අඩුම 7:45 වෙද්දිවත් එතන ඉන්න බලන් යන්න. පරක්කු වුණොත් කමන්නේ නැහැ, පැය භාගයක් තියෙනවා ඔබට. හැබැයි කලින් ගියොත් ඔබට ඒකේ පාඩම් කරලා හරි යාළුවෝ තේ පොඩක් කතා බහ කරලා මනස පොඩ්ඩක් නිරවුල් කරගන්න හැකියාව හරි පාදු නැත. අර බස් එකේ ගියා, දරිබිලි ගාලා ගිහිල්ලා අන්න විභාග මාස්ථාන ඉගෙන ගත්ත ඉඳගත්ත ගාම විභාග පේපර් එක හම්බෙනවා. නැතත් යද්දිත් පටන් අරන් තිබ්බොත් ඒ පීඩනෙත් ඒ ව්‍යාකූලතාවයත් ඒ කලබලෙත් ටික වෙලාවක් යනකම් ඔබේ ඔළුව තුල තියෙනවා. එතකොට ප්‍රශ්න අන්න ඒකයි මම එහෙම කිව්වේ. මේ කාලේ ටිකක් කටකලක් නිමෙන්න එහෙම බලපෑම් තියෙන නිසායි මම මේ කියන්න උත්සාහ කරන්නේ.
මේ කාලේ. එතකොට ඒත් එක්ක මේ කාලේ සෞඛ්‍ය සම්බන්ධ කාරණා ගැන කතා කරොත් සෞඛ්‍යමය වශයෙන් කටකලක් හිමියන්ට මේ කාලය චුට්ටක් කියන්නේ පොඩි පොඩි අසනීප කර තත්ත්වයන් බහුල වෙන, විශේෂයෙන්ම පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන් නැති වෙන ඉඩකඩ වැඩි. සෙම් කෝපවීම විතරක් නෙමෙයි, පෙනහළු සම්බන්ධයේ ගැටලුකාරී තත්ත්ව රෝගී තත්ත්වයන් තියෙන්නේ, ඒ වගේ දේවල්. ඔය සාමාන්‍යයෙන් ඔය ඇදුම වගේ රෝගී තත්ත්වයන් වැඩි වෙන්න, ඒ වගේ දේවල් නිසා ශ්වසන අපහසුතා මතුවෙන්න හේතු කාරණා යෙදෙනවා. ඒ වගේම හෘද රෝග ඇති වෙන්න, ටිකක් නිදන්ගත රෝගී තත්ත්වයන් මතුවෙන්න, තිබිච්ච දේවල් ටිකක් වැඩි වර්ධන වෙන්න හේතු කාරණා යෙදෙනවා. මොකද දැන් මේ කාලේ දේශගුණෙත් පොඩි වෙනසකුත් තියෙනවානේ. අනේ නිසා අර ඇදුම් වගේ රෝගී තත්ත්වයන් තියෙන ටිකක් එක ප්‍රවේශම් විය යුතුයි. ඉතින් ඒවට නිවැරදි වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක වෙලා ඒ දේවල් වළක්වා ගන්න, ඔය මූලික අවධියේදීම උත්සාහ දරන්න. එතකොට ඒ දේවල් එතකොට අර ලොකුවට උඩු දුවන්න කලින් ඒවා අපිට විසඳ ගන්න හැකියාව දෙනවා. තමන්ගේ සෞඛ්‍යයන සැලකීමත් විය යුතුමයි. කන බොන දේ නම් ගොඩාක් පාලනය කරගත යුතුමයි. උෂ්ණ අධික ආහාර වැඩි ගන්න නැතුව ටිකක් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙන්න. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න දේවල්, ඒ ඖෂධ නොවන ආහාර රටාවල් තුල තියෙන දේවල් තියෙන, අන්න ඒ වගේ දේවල් ශරීරයට සමබරතාවය ඇති වෙන කාලය කාරණා තුල යන්න. මොකද මේ ඇඟ ස්ථූල කරගන්න එපා මේ කාලේ. ස්ථූල කරගත්තොත් ගොඩාක් අමාරු වෙනවා මේ කාලේ. ඒ නිසා පුළුවන් තරම් අර ශරීර සෞඛ්‍ය ව්‍යායාම රටාව තුල ටිකක් පවත්වන්න උත්සාහ කරන්න මේ වෙලාවේ. ඒ දේ තුළ මේ දේවල් වළක්වා ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ නිසා කලබල විය යුතු නැහැ. මෙන්න මේ தත්ත්වය තමයි දෙසැම්බර් මාසේ තියෙන ඉතී රාෂ්ට්‍රක තියෙන ඔය වගේන බය වෙන්න එපා. අසුභවාදී දේවල් ගොඩක් අනිත්‍යයි කියාවි. හැබැයි ඔබ බය වෙන්න එපා. ඒවා විසඳ ගන්න අපි අසුභවාදී දේවල් මතුවෙන තැන්වලදී දැන් මේ කියන පොදු පලාපලය ඒවතුල ඔබේ යම්කිසි පුද්ගලිකයන් සරණ තුළ තියෙන අසුභවාදී දේවල් තියෙන පුළුවා. කුමනෝ தත්ත්ව තිබ්බත් 100%ක්ම අසුභවාදී කියමුකෝ මේ තියෙන தත්ත්වෙන් තුළ ඔබට. හැබැයි ඒක විසඳ ගන්න පුළුවන් පිළියම් පිළිවෙත්, 100%ම සුබ කරගන්න පුළුවන් පිළියම් පිළිවෙත් අපි දැන් මෙතනින් ගැන කතා කරනවා. ඒ දේ තුළ කරලා මුකුත් නොකර අහලා කෝ ගියපුවා සුබ දේවල් අපිට කරගන්න බැරුව කියන කියලා මට දොස් කියලා දන්නේ නැහැ. සුබ දේට යොමු කරගන්න මං කියවනේ මේ වෙලාවේ තින්නේ ඔබ මැද. සුබ පැත්තට පයින්නද අසුබ පැත්තට පයින්නද කියලා තින්නේ ඔබේ මනස. එහෙනම් ඒකට හදා ගන්න තමයි මේ පිළියම් පිළිවෙත් කියන්නේ. එහෙනම් ඒ පිළියම් පිළිවෙත් තුළ ජීවිතේ ජය ගන්න ඔබට හොඳ හැකියාවක් තියෙනවා. මේ මාසයෙන් හොඳ ආරම්භයක් ගන්න, ඒ රාස්ටකේ ගෙවෙනවත් එක්කම හොඳ තැනකට ඉහළට යන්න හදාගන්න. එහෙනම් අපි කතා කරමු මේ සඳහා ඒ නිවැරදි සරල පිළියම් පිළිවෙත් මොනවද කියලා. වැඩි වියදම් යන දේවල් නෙමෙයි, කරන්න අමාරු දේවල් නෙමෙයි. තමන්ට හැකියපමණින් තමන් ඉන්න තැන අනුව තමන්ට හැකියපමණින් මේ දේවල් කරන්න අපි කතා කරමු ඒ දේවල් ගැන. දැන් මුලින්ම කියලා පටන් ගත්ත දැන් අපි මේ වීඩියෝව තුළ විශේෂම කාරණාව, ඒ කියන්නේ මේ දෙසැම්බර් මාසය කතා කළොත් මේ දෙසැම්බර් මාසය තුළ අපේ ජීවිතය තුළ අසුභවාදී දේවල් ඉවත් කරගෙන මේ සුභවාදී දේවල් තවත් ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා දැන් අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අර බෝධි පූජා දිනයක් හැම මාසෙම මම කියනවනේ, මෙන්න මේ මාසේ ඒ දිනේ අපිට යොදා ගන්න පුළුවන් දෙසැම්බර් මාසේ 7 වෙනි සෙනසුරාදා සුවිශේෂී දවසක් ලෙස. මෙහෙමයි, ඒ දවසට කරන්න පුළුවන් අය එහෙමයි. නැත්තම් ඒ සතිය තුළ, ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 8 වෙනිදා දක්වා වගේ ඒ සතිය තුළ දිනයක් යොදාගත්තට කිසි ගැටලු නැහැ. මොකද මේ මාසේ මුල් සතිය දිනයක් යොදා ගන්න කියන එක ඉතා විශේෂම කාරණා තමයි. අර පිරිත් පැන් අපි පිළියෙල කරගන්න ඕනේ හැම මාසෙම. අන්නේ පිරිත් පැන්නේ මාසේ සුබදායි දේවල් වල මාසේ කටයුතු ආරම්භ කරද්දි, දවස ගන්න උදෑ දිනපතා ඒ කටයුතු ආරම්භ කරද්දි ඒ පාවිච්චි කරන්න භාවිතා කරන්න වෙනවනේ. ඒතකොට අපි මාසේ මුල් සතිය මේ දේවල් කරගෙන තිබ්බොත් අපිට මුලින්දම මේ දේවල් කරන් යන්න පුළුවන්. ඒකයි ගොඩක්ම තියෙන වැදගත්කම. නැතුව ගැටලුවක් නැහැ ඔබට හැක දිනයක් යොදා ගන්න. විදේශගතලා ඉන්නට මේ දේවල් ඒ තැන් වලට ගිහිල්ලා කරන්න බැරුව ගියත් ඒ පිරිත් පැන් ටික පිළිල කරගන්න එක ඒ භාවනාවක් විදිහට කරගන්න පුළුවන් නේද? මේක අහන් ඉන්න මම කෙටියෙන් කියන්න. මොකද හැම මාසෙම ගෙන්ද ගොඩාක් අය දන්නවා මේ අලුතෙන් අහන අය උදෙසා. ඒ දිනේ අපි කියමුකෝ අපි සෙනසුරාදා දිනේනේ, දැන් 7 වෙනිදානේ කිව්වේ. ඔබ කරන දිනේ ගැටලුවක් නැහැ. ඒ දිනේට ඔබට බෝධි පූජා පවත්වන්න තියෙනවා. ඒ සඳහා පොඩ්ඩක් මේ කියන පොඩි ආම්පන් ටිකක් එකතු කරන මහා වීදගෙන දෙනව නෙවෙයි, බය වෙන්න එපා. ඉතින් මේ කියන දේවල් ටික ලෑස්ති කරන්න. අපි විශේෂයෙන්ම අපි හැමදාම කරන මේ ඖෂධ පූජා සඳහා අවශ්‍ය කරන ඖෂධ මේ කියන මේ රත් හඳුන් කියන ඖෂධය අවශ්‍ය වෙනවා. ඒ වගේම ජටා මාංශ කියන ඖෂධය, බෙලි කියන්නේ මේ බෙලි ගහේ ඔබට විශේෂයෙන්ම මුල් වියලි මුල් වෙන්න පුළුවන්, නැත්නම් බෙලි මල් වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම බැබිල පැහැදිලි ඇති රත් හඳුන්, ජටා මාංශ, බෙලි, බැබිල කියන ඖෂධ හතර ඖෂධ පූජා සඳහා එකතු කරන්න. අනිත් ඖෂධත් ඒක යොදාගත ගැටලුවක් නැහැ. මේවා විශේෂයෙන් යොදා ගන්න. ඒ වගේම ගිලම්පස පූජාව සඳහා බෙලිමල්, තම්බාගත් පැන් ජලය යොදා ගන්න උත්සාහ කරන්න. මේක එසෙන්සුරාද උදෑසන වරුවේ කරනවා නම් රතුන්ෙන් හදාගත කිරිබත්ටිහිකුත් ලෑස්ති කරන්න. ඒ උදෑසන කරදී සාමාන්‍යයෙන් බුද්ධ පූජාව සඳහා ඒ ටික ලෑස්ති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ තවත් විශේෂ මේ රතු මල් වැඩි වශයෙන් යොදා ගන්න මේ බෝධි පූජාව සඳහා රතු පාට මල්. ඉතින්
ඔය බෝධි පූජාව කරන විදිහ තව ගෙදරින් යද්දි තව විශේෂ කාරණාවක් තියෙනවා. පිරිසිදු රෙදි කඩක් අරයි යන්න. සාමාන්‍යයෙන් අර බෝධි ඉස්සරහා පැන් කල තියන්න පුළුවන් වෙන පැන් කල තියන්න කලින් බෝමලුවේ බිමින් තියන්න පිරිසිදු රෙදි කඩක්. ඒ වගේම තවත් පිරිසිදු ඉතා පිරිසිදු රෙදි කඩෙන් පෙරාගත් තුන් වරක්ක් පෙරාගත්ත පැන්, ඒ කියන්නේ වතුර සාමාන්‍යයෙන් කල තුනකට ප්‍රමාණවත් වෙන බෝධිය දෝණය කරන් අරගෙන පෙරාගෙන අරයි යන්න. ඒ වගේම සුපුරුදු පරිදි අර දිග නූල් කඩක් තුම්පඩ නූල් කඩක් සාමාන්‍යයෙන් අර එක කොනක ඉඳලා අර මේ පැන් කලවල කට වල පටගෙන පටලගෙන ඇවිල්ලා එක කොනක් ඔබේ අතර ගන්න පුළුවන්. දැන් පවුලේ කීප දෙනෙක් කරනවා නම් මේ වැඩට දිගට ගන්න, මොකද හැමෝටම මේක දිග ඒක අල්ල ගන්න පුළුවන් වෙන විදිහට. ওই ටික අරගෙන ඔබ ගිහිල්ලා ඒ වගේම තල තෙල් ආම් වශයෙන් පහනක් දැල්ලන්න පුළුවන් තරමට, නැත්තම් පහන් නාමයක් හරි ගමන් නැහැ හැකි පමණින්, නැත්තම් ඊටත් තා පහසු නම් පොල් තෙල් පහන් වලට තල් තෙල් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න ප්‍රමාණයකුත් ඇති. ඔන්න ඔය කියන ටික අරගෙන සිංහල බෙහෙත් අලවිසල් වල ඒ දේවල් ගන්න තියෙන ගොඩාක් දුරට ගද්දි අර නිවැරදි ගන්න උත්සාහ කරන්න අරන් ගිහිල්ලා ඉස්සල්ලාම ඔබ කරන්න ඕන ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා බොමලුව පිරිසිදු කරන්න. පිරිසිදු කරලා ඊට පස්සේ නැවත ඔබේ අතපය හොඳින් හොදගෙන ගිහිල්ලා මුලින්ම ඔබ කරන්න ඕනේ අර අපි සාමාන්‍යයෙන් කරන මල් පූජාවල් මල් පූජා කිරීම, පහන් පූජා පහන් දැල්වීම, ඒ වගේම සුවඳ දුම් ඔය හඳුන් කූරු වගේ ඒ දේවල් දැල්වලා ඊට පස්සේ අර පිරිසිදු රෙදි කඩ බෝමලුවේ එලලා ඒක උඩින් අර පෙරාගත්ත පැන් කලතුනකට පිරිසිදු කලතුනකට දාලා තියන්න. ඊට පස්සේ නූලේ අර ගත්ත නූල් ටික නූල් එක කොටක් කොටක් මේ පොටක් කලවල ඔතලා එහෙම කලතුනේ මේකට ඔතනල්ල අනිත් පැත්ත ඔබේ අතේ අනිත් අයත් ඉන්නවනේ ඒ හැමෝගේ මතර වෙන්නේ දිර දීගව තියාගන්න. අර මල් පූජා කරද්දී ඖෂධ පූජාවත් කරන්න වග බලාගන්න. ඊට පස්සේ ඔබ ඒ නූල් පට අල්ලගෙන සාමාන්‍ය පරිදි නමස්කාරය කියලා පන්සිල් අරගෙන ඊට පස්සේ ඒ කියන ගාථාවල් ටික සාමාන්‍යයෙන් කියලා බෝධි පූජාව කරන ඒ කියන කවි ඒ ගාථාවල් කියලා අවසන් වුණාට පස්සේ ඔබ ඒ පවුලියත් එක්ක එකතු වෙලා අවම වශයෙන් තුන් වර බැකින්වත් ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය පැහැදිලි ඇති. ජය පිරිත අභිසම්බිධාන පිරිත රතන සූත්‍රය කියන පිරිත් තුන තුන් වතාව බැගින් කියන්නේ මේ වචන කටපාඩම් ඉඳන් නැත්නම් පොතක් බලන් හරි ගමන් නැහැ කියන්නේ. ඒ නූල්පට අතින් අල්ලගෙන එහෙම කියන්න කියලා ඉවරලා ටික වෙලාවක් ගත වෙවි කියලා ඉවරලා ඇස් දෙක වහගෙන අපි භාවනාවක් කරනවා. මේ භාවනාව කරන්න කලින් මම හැමදාම කරන ඉස්සල්ලාම අපි කරන්නේ ඇස් දෙක වහගෙන ඉස්සල්ලාම තමන්ට තියෙන ගැටලු දැන් තමන්ට මොකද විශේෂිත කාරණාවක් තියෙනවා මේ කිසි දෙයක් ඔබට හරි ගිහිල්ලා දෙන්න කියලා නෙමෙයි පාතරණ එක මතක් කරන එක විතරයි. මේ වෙලාවේ ගැටලු තියෙනවා ගැටලු නැත්නම් යහපත් දේවල් තියෙනවා හැමදේම මේ වෙලාවේ හිතේ තියෙන හැමදේම හොඳින් හිතන්න. හිතනනම් කාලය ඒ හිතලා ඉවර වෙන තැනක් එනවා. කියන්නේ ඔබට ඒ දේ හිතුව ඇති දැන් කියලා හිතන තැනක් එනවා. එතෙක් හිතන්න කාලය අරගෙන හිතලා ඊට පස්සේ ටිකකින් ඔබ ආයස් දෙක වහගෙන අවට තියෙන ශබ්ද ඒ දැනෙන ගඳ සුවඳ වල ගැන අවධානය යොමු කරන්න. ටික වෙලාවක් අවධානය යොමු වෙද්දී ඒකත් ඔබට හොඳ හුරු ගතියක් දෙනවා. ඊට පස්සේ ඔබ මේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන විතරක් හිතන්න පටන් ගන්න. හුස්ම ඉහළ පහළ ගතිය. එතකොට ටික වෙලාවක් ඔබට දැනෙනවා හිස් බව. ඒ හිස් බවත් එක්ක ඔබ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්න. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා සාමාන්‍ය ආම 21 වතාවක් නැත්නම් ඔබට ඇති කියලා හිතන තාක් ඒ විදිහටම ඒ මෛත්‍රී භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ කල යුත්තේ ඒ නූල්පට ලිහලා ඒක සමහරවන අතේ ගැටගත්තර ගැටගහගත්තර කමක් නැති කියලා කිසි ගැටලුවක් නැහැ. අතේ ගැටගහ ගන්න එහෙමයි. එහෙම නැත්නම් ඒක පිරිසුදුනකින් තියන්න. ඊට පස්සේ අර පෑන් කල තුන සාමාන්‍යයෙන් බෝධිය වටේ තුන් වතාවක් කියන්ද ගිහිල්ලා බෝධිය දෝවණය කරන්න. දෝවණය කරද්දි එක කෝප් එකකට වගේ ඇති වෙන පැන් ඉතිරි කරගන්න. ඒ බෝධිය වටේ තුන් වතාවක් ඇද්දි ඉතිපිසෝ ගාතාව කියමින් තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඊට පස්සේ අර පැන් කල තුනින්ම පැන් කෝප් එක වගේ ඉතිරි කරගෙන ඒක අර පිරිසුදු බෝතල දාන ගෙදර අරන් එන්න. ඒක තමයි ගෙදර අරන් ඇවිල්ලා හැමදාම උදෑසනට අවදි වෙලා පිරිසුදු වෙලා වැඩ පටන් ගන්න කලින් වැටේ යන්න කලින් ටිකක් ඒකෙන් පොඩ්ඩක් අතර අර ඒකෙන් බීලා ඉතුරු ටිකෙන් පොඩ්ඩක් S2 මූණ පිහදාගෙන යන්න. ඒ වගේම සුබ ගම්මනක් යද්දී හැමදේම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දැන් පවුලේ කීප දෙනෙක් ඉද්දී ඒක එකක් කරාට ඇද්ද කියලා සමහරවිට ඒක හොඳනම් ප්‍රමාණයක් එක්කෙනෙක් කරාට ඇති. හැබැයි ඉතින් එක එක්කෙනා වෙන වෙන බලාපොරොත්තු මත කරනවා නම් මේ දේවල් කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් වෙන වෙනම කළත් කිසි ගැටලුවක් නැහැ. එහෙනම් දැන් බෝධිය දෝවණේ කරලා අර ඉතිරි පැන් ටික බෝතලයට දාගෙන ඔබ ඊට පස්සේ ආයෙ ඇවිල්ලා එතන ආය බෝධිය ගාව ඉඳගෙන අර සුපුරුදු පරිදි කලින් කරපු මෛත්‍රී භාවනාව මුලින්දම්ම ආය ඔබට ඇති කාලයක් කරලා ඊට පස්සේ ඔබ ඔබගේ නිවස බලා ගිහිල්ලා ඒ කියපු විදිහට වැඩ කටයුතු කරන් යන්න. ඕක තමයි ඉතා සුවිශේෂීම
පිළියම පිළිවෙත. මොකද මේ දේ තුළ අර මනසට එන මාසේ ආරම්භ දෙන ධනාත්මක භාවය, ඒ වගේම ඒ දේ තුළ ඔබට යම් කිසි ආකාරයක කියන පිරිත් සජ්ජායනන් තුළ කර පූජා තුළ ඔබේ මනස තුළ තියෙන ඒ ඕරෑකේ බලවත් භාවයත් එක්ක ඔබට මේ මාසේ ඉතා කියන්නේ සැහැල්ලුවෙන් යම් කිසි ආකාර තියෙන ගැටලු ගොඩාක් निराකරණය කරගනිමින් ඉදිරියට යන්න හැකියාව දෙන දේ විදිස්ගතලා ඉන්න අය කරන දෙන්නේ ඒ භාවනාව විතරයි. ඔබ වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඔබ බෝධිය ගාව ඉන්නේ කියලා සංකේතාත්මකව හිතන්න. දැන් මොකද දැන් අපි තියෙන ගමේ පන්සලේ බෝධියත් ජයශ්‍රී මහා බෝධිය නෙමෙයිනේ. ඒ නිසා මේ වෙලාවේ ඒ දේ කරන්න. මොකද මේ 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 මාසේ ජයශ්‍රී මහා බෝධිය ගාවට යන්න පුළුවන් නම් වඩා යෝග්‍යයි. මොකද මේ දුව මේ උදුවක් පෝය දිනේ කියන්නේ ජයශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරපු පෝය දිනේනේ. ඒ නිසා මේ උදුවප් මාසය තුළ ඉතින් ඒ ගිහිලා ඒ කියන දේ හැකියයි එහෙම කරන්න. විදේශ ගතලා ඉන්න අය ඒ කාමරේ ඉඳගෙන ඔබ ඒ තැන ඉන්නේ කියලා හිතේ තියාගෙන හිතින් මවන භාවනාව විතරක් ගන්න. ඒ සාමාන්‍යයෙන් පෑන් කල තුනක් ගන්න බැරි අය කමක් නැහැ, එක කෝප්පයකට හරි නැත්නම් ටිකක් පොඩි විශාල සාමාන්‍ය ඇති භාජනයකට පෑන් පුරවගෙන අර නූලක් ගැට ගන්න ඒ පිරිත් ටික ඔබ ඒ කාමරේ නිදිය ගන්න කලින් පොඩ්ඩක් ඒ පිළිත කරන්න. හිත ඇත්නම් පත කුඩාද කියනවනේ. ඒක නිසා කරන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ තැන අදාළ නැහැ. ඒ නිසා Tamanට හැකි පමණින් ඒ දේ කරගෙන ඒ පිරිත් ටික ඒ දේවල් ඒ විදිහටම කරගෙන භාවනාව කරන්න. ඒ වගේම මේ කාලපච්චින මේ වසර අවසානයේ ඉතින් හැකිනම් ඒ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි ගාල්ගල ඔය කියන බෝධි පූජාව වගේ බෝධි පූජාකුත් කරලා රුවන්වැලි මහාසයයට ගිහිල්ලා විශේෂයෙන්ම සුදු නෙළුම් මල් සුදු මල් පූජාවක් කරන්න ඉතාමත්ම වැදගත් කරලා ඔබ ඒ විදිහට මර කිව්වාගේ මෛත්‍රී භාවනා මුලින් ඉඳගෙන කරලා ආරම්භ කරලා ඔබ ප්‍රාර්ථනාවක් කරන මම මේ කරගත්ත මේ මහා පුණ්‍ය කර්ම ශක්තියෙන් මේ විශ්වයේ බලගතුම ස්ථානයක් වුණු විශ්ව කේන්ද්‍ර නම් විශ්ව ශක්තිය කේන්ද්‍රස්ථානයක් කියලා එක සාමාන්‍ය විද්‍යාවෙන් පවා පිළිගත් උතනන්නේ මෙතන ඒ එතන ඉඳලා මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින භූමිය ඉඳලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්න මේ මහා සමග මේ යම්කිසි ආකාරයකින් මේ සසරේ මං කරපු අකුසල් කර්මයක් හෝ වරදක් හේතු කොටගෙන මහා සමග මම නොදන්නා කෙනෙක් සමහරට පෙරාත්ම ගන්න පුළුවන් වෛරයකින් නැත්නම් ඔවුන්ට මං කරපු දේ නිසා ආත්මයක යම්කිසි ආකාරයෙන් ලැබීමට නොහැකිව ඉන්නවනම් අන්න ඔවුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට මා කෙරෙහි ඇති වෛරය ඒ වරද හරි ගැස්සෙලා ඔවුන්ට යහපත් ආත්මයක් ලැබලා යම්කිසි ආකාර නිවන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔක ඉතා බලගත් ප්‍රාර්ථනා. මොකද ඔන්න ওই දේ තුල සෑහෙන දෙයක් කරන්න පුළුවන්. සමහරට දැන් රුවන්වැලි මහසෑයකට යන්න බැරි අය උපරිම ඒ තැන ඉන්නේ කියලා උත්සාහ ඉඳලා කරන්න උත්සාහ කරන්න. හැබැයි යන්න පුළුවන් නම් ඉතා වැදගත්. ඒ නිසා උත්සාහයක් දරන්න මේ වසර අවසානයේ ඒ කියන පිළිවෙත කරන උදෑසන කරනවා වඩා හොඳයි. ශ්‍රී මහා බෝධියට යම්කිසියක් කෙනින් කිරිපිඩු දාණය කරලා ඒ බෝධි පූජාවල් ටික කරලා ඊට පස්සේ රුවන්වැලි සෑයගාවට ගිහිල්ලා මේ කාරණාව කරනවා ඉතා යහපත්. ඒ අනිවාර්යයෙන්ම රුවන්වැලි සෑයට මේ සුදු නෙළුම් වට්ටියක් පූජා කරන්න වගේම රන් තැඹිලි ගෙඩියක් පුළුවන් නම් පූජා කරන්න ඒ තත්ත්වයන් තුළ ඒ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම දැන් විදේශගතලා ඉන්න හැනම් මට කරන්න බැරුවත් ඔයදී මං වෙනුවෙන් ගෙදර කෙනෙක් කරාට කම නැති. දැන් මේ හැමදේටම තියෙන අදිෂ්ඨානයේ වැදගත්කම එහෙම හරි ගැටලුවක් නැහැ. පොඩි වෙලාවකට හරි ඒ වෙන කෙනෙක් හරි කරනවා. අඩු වශයෙන් ඒ කරන කෙනාටත් ඒ දේ තුළ යමක් වෙවිනේ. ඒ නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා කරාට කමක් නැද්ද? කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ දරුවාගේ හිතත් එතනට එක්ලස් කරගන්න. ඔවුන්ට මේක සහභාගී වෙන්න බැරුව ගියත් මේ දේ කරනවා මං වෙනුවෙන් යම් කිසි ආකාරයෙන් අපි කියන්නේ ඒ දේ තුළ සද්භාව ඇති කරගන්න නොමනම් වටිනවා. ඒගොල්ලොත් ඒ දේ තුළින් යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම හැමදාම කියන දේ ඒක අනිවාර්යම කරන්න උදෑසන අවදිච්චකම රාත්‍රී නින්දර පෙර මෝර පිරිත චන්ද පිරිත සූර පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජන කරන්න. මේකට මේ කාල පරිච්ඡේදය තුළ මේ කුජගහ නීචව ගමන් කරන කාලයක් නිසාවෙම අභිසංවිධාන පිරිත කියන මොකද ගුරුත්වක්රයි අභිසංවිධාන පිරිතත් මේකට එක්කාසු කරන්න හොඳයි. මේව නිවැරදි උච්චාරණ සහිත මේ සූ ටීවී නාලිකා YouTube නාලිකා පියුසුනොත් තියෙනවා. ඒක නිසා ඔබට කටපාඩමින් දරන් ඉන්න කියන්න අවශ්‍ය නැහැ. උදෑසන අවදිනු ගාම ඇඳේ ඉඳලම ඒ ඉයර්ෆෝන් දෙක ගන්න මේ YouTube එකෙන් අඩුම තරමේ ඇස් දෙක වහන මේ දේවල් ශ්‍රවණය කිරීම ප්‍රමාණවත්. අනේ රැට නින්දර පෙරත් ඒ දේම කරන්න. එහෙනම් ඉස්සලාම ශ්‍රවණය කරා අත් පස්සේ අර කියපු මෛත්‍රී භාවනාව ඒ ආකාරයෙන් කළා. පැය භාගයක් කලින් නැගිට්ටොත් මේ දේ කර හැකි. ඔබ ඊට පස්සේ රැය නින්දර පෙරත් ඒ දේම කරන්න. කරලා තමන්ගේ වැඩ කටයුතු ඒ සාමාන්‍ය පරිදි කරන් යන්න. මේ දේ තුළ හැබැයි ඔබට ලැබෙන දේ හරි පුදුමාකාරයි. ඒක අත්දකපු අය දන්නවා. සමහරක් අය ජීවිතේ හිතා ගන්න බැරි ගැටලු විසඳෙනවා. සමහරක් උත්තර නැති ප්‍රශ්න වලින් ඔබට මිදීම ලැබෙනවා. සමහරක් වෙලාවට අනතුරු වලින් පෙනි ඔබව ඒ දේෙන් ගැලවෙනවා. ප්‍රශ්න ගැටලු එද්දී ඕක මෝර පිළිතීම සිහි කරන්නකෝ.
ඒ දේවල්තුල ඔබේ ජීවිතේ යහපත ළඟාවේ. මේක පුරුද්දක් වශයෙන් ටික කාලයක් කරයි යන්න, දවසින් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි පියවරෙන් පියවර කාලයත් එක්ක ප්‍රතිඵල නියත වශයෙන්ම ලැබෙනවා. අර වරු තුනෙන් කියලා බොරු කරන්නේ හැබැයි නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනවා. ඒ වගේම තමන් තුළ යම්කිසි ආකර්ෂණයක් පෞරුෂයක් ගොඩනගෙන තමා ගැන විශ්වාසයක් කරන තමා හිතන දේ නිවැරදි විදිහට හිතන්න පුළුවන් වෙන තමා ගන්න තීරණ තීන්දු හරියටම හරියනවා. අනේ මේ දේවල් තුළ ඉදිරියට යන්න වග බලා ගන්න. ඒක ඉතාමත්ම කියන්නේ අත්දැකීමෙන් කියන අතිශයම සාර්ථක. දැන් මං හිතන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් ඒ දේ තුළින් ගොඩ ගිය පිළියමක් පිළිවෙතක් තමයි ඒකත්. ඒ වගේ මේ දෙවියන් අදහන අය විශේෂයෙන්ම හින්දු දෙවිවරු අදහන අයට විශේෂයි. දැන් කතරගම දෙවියෝ කිව්වහම ශ්‍රී ලංකාවට තස විශේෂියෝ දෙවි කෙනෙක්නේ. ඉතින් මේ කාල පරිච්ඡේද තුළ විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට පුද පූජා පැවැත්වීම බාරහාර වීම ඉතාමත්ම වැදගත්. මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම මේ කාලේ කතරගම දෙවියන් රතුමල් මාලයක් පූජා කරලා ඒ වගේම කළු උක් සහිත පූජා වට්ටියක් පිළිගන්නලා බාරහාර වෙනවනම් යහපත ප්‍රාර්ථනා කරනවා, සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා, කතරගම දෙවියන් උදෙසා සෙත් කවි කියනවනම් මෙන්න මේ කාල පරිච්ඡේද තුළ විශේෂයි. ඒ දෙවියන් ඇදහින අදහන අයට මොකද හේතුව? මේ දෙවියෝ ඇදහිල්ල තුළ කිසිම දෙයක් නැහැ. දෙවියෝ අදහන මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකත්වය අදහන් නැති අය බුද්ධිමුත්තු කියලා මතවාද ගොඩනගමින් ඉන්න එහෙම ගැටලු නැහැ. මොකද මම කියන්නේ හැමදාම දෙවියන් තුළ තියෙන දෙවියන් කියන සංකල්පය තුළ තියෙන ධනාත්මක චින්තනය. ඒ නිසා දෙවියෝ අපිත් එක්ක ඉන්නවා කියන එකත් හිතට ධෛර්යයක්. අන්න ඒ දේ තුළ අපි ඒ විද්‍යාව තුළ උත්තර හොයන මිනිස්සු කිසි ගැටලුවක් නැහැ. ඒ දේවල් කරන්න ඉතා සුවිශේෂී ආකාරයෙන්. ඒ වගේ මම විශේෂයෙන් මේ නවවසර පලාපලවලදී කියන්නම් ওই කතරගම දෙවියන් නිවැරදි පූජාව පවත්වලා ඒ කතරගම දෙවියන්ට කියන ස්තෝත්‍රයක් අනිවාර්යයෙන්ම ඒ දේ තුළ ඔබට ඉදිරි වසර තුළ ඉතා විශේෂ වූ සාර්ථකත්වයක් ලඟා කරන්න ඒ දේ තුළ භාවිතයක් කරන්න පුළුවන්. ඒ වගේම කිතුණු කතෝලිකය විශේෂයි මේ කාලය. ඔබ මේ කාලේ මේ අඟහරුවදා දිනවල සුද්ධ අන්තෝනි මුනිතුමාට අනිවාර්යෙන් මේ නුවාන පවත්තන්න. නුවාන පවත්තන්නේ ඒ වගේම ඒ බාරහාර වෙන දේවල් ඒ විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඔබ ඒ ස්ථානවලට යනවනම් ඒ දේවස්ථානවලට යනවනම් ඒ තැන්වලට ගිහිල්ලා ඒ දිව්‍ය පූජාවට අඟහරුවද සහභාගි වෙන්න ඉතා විශේෂ. ඒ වගේම අසරණය වෙනුවෙන් ඔය දාන මාන දෙන්න කැම්පස්ලක් හරි කමන්න දාන දෙන්න දානයක් ඉදිරියට දෙන්න හැකියාව තියෙනවනම් ඉතා සුවිශේෂී මේ කාල පරිච්ඡේදය ඉතා වැදගත්. ඒ වගේම හැමදාම බදාදර සදාසන්නුවනේ පවත්වන්න නැත්නම් ඒකට සහභාගි වෙන්න පල්ලියට යන්නම අවශ්‍ය නැහැ. ගෙදර ඉඳන් කරත් කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් සිකුරාදා දවස්වල අර කරන දිව සප්සද වන්දනාව දිව හෘදේ ප්‍රාර්ථනාව අනිවාර්යයි. බ්‍රහස්පතින්දා රාත්‍රියේ එක්පරුශීලිය රැකලා රාත්‍රි 11-12 අතර ශුද්ධෝ පය පවත්වන්න පුළුවන් නම් භාවනාත්මකව ඒ දේ තුළ ඔබට ඒ විශේෂ සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. ඉතින් මේ කිතුණු කතෝලිකයට බෞද්ධයට හින්දු අයට පිළියම් පිළිත් කරන තින් තවත් අන් ආගමික අය බොහෝමයක් ඉන්නවා. ඉතින් මම දැනුවත්ව ඒ ආගමෙන් පිළිබඳව මගේ ලොකු දැනුවත්කමක් නැහැ. ඉදිරියේදී බලමු මේ ගැන ගවේෂණාත්මක. මොකද ඒ දේවල් මට ඔබට නිකන් කියන්න බෑනේ. ඒ දේවල් තුළ යම්කිසි ප්‍රායෝගික සාර්ථකත්වයක් දක්වපු දේවල් මම ජීවිතය අත්දකපු දේවල් විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මට මේ දේවල් තුළ කියන්න පුළුවන් ඒ පරාසය තුළ විතරයි. ඉතින් ඔබ ඔබගේ ආගම දහමට අනුව කටයුතු කරන අන් ආගමිකයන් සියලු දෙනා. මොකද සියලු ආගම් තුළ තියෙන දහම අනිවාර්යයෙන්. ආගමට දහම තුළ තියෙන හැමදේම යහපත. යහපත ළඟා කරගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ජීවිතේ ඉදිරි ඉතා විශ්වාසනීයත්වයට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මම තව අර හැමදාම කරන පිළියම් පිළිවෙත් කීපයක් කියන්නේ මේ වැඩසටහන දීර්ඝ වෙන හින්දා විශේෂයෙන්ම අර මාසේ පළවෙනිදා සූර්ය උදා වෙන වෙලාව දැනගෙන ඒ වෙලාව තුළ අර අපි නැගිටලා කිරිබතක් ආහාර ගෙනගෙන ඊට පස්සේ අර මාසේ යම්කිසි අර වියදම් ඇස්තමේන්තුවක් හදලා ඊට පස්සේ සූර්ය උදා වෙන මොහොතේ ඕම් සූර්ය නමහ කියන මන්ත්‍රය කියලා සූර්ය වන්දනාව කරලා ඒ කරන පිළිවෙත මෛත්‍රී භාවනාවේ මාසේ ආරම්භ කරන පිළිවෙත මම විශේෂයෙන් කියන්න දෙන්නේ. ඒක ටිකක් දීර්ඝයි කියන්න ගියොත් එහෙම ඒක නොදන්න අය කියන අලුතෙන් මේ වැඩසටහන අය පහුගිය මාසෙක හරි පලාපලහල අන්තිමට ඒ විස්තරය තියෙනවා. ඒක ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර දවසක එක දිව ආහාර වෙලා නිරාහාර ඉඳලා ඒ ආහාර වෙල වෙන කෙනෙකුට දීලා ඔබ අර උදේ 10ත් හවස 4ත් අතර නිරාහාරව වතුර ටිකක් බීලා ඉන්න ඒ යම්කිසි මර්ධන ක්‍රියාවක් ඉතා විශේෂයි. ඒවා මම දීර්ඝව කියන්න ගියොත් මේක තවත් දිග වෙනින්ද කියන්නේ. අන්න ඒ විදිහට කරලා ඒ දේවල් තුළ සියලු දේ තුළ සාර්ථකත්වය ළඟා කරගන්න කලබල යුතු නැහැ. අලුත් අවුරුදු ජීවිතේ පෙරලියක් කරගන්න හැකියාව පවතිවි. වසරේ විශේෂයෙන්ම 2025 තුළ මැයි මාසෙන් පස්සේ ගොඩක් සුවිශේෂී කාලයක් උදා වෙනවා. ඒ කාලය තුළ අපි යහපත ළඟා කරගමු. ඉතින් එහෙමනම් මේ කාල පරිච්ඡේදය තුළ මේ දෙසැම්බර් මාසයේ මේ වසරේ අවසාන මාසයේ ඔබේ ජීවිතයේ තියෙන ඍණාත්මක දේවල් අසුභවාදී දේවල් ඉවත් කරන සියල්ල සුභ කරන ධනාත්මක දේ තුළ ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලන් හිරියට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වීම තුළ තමයි සාර්ථකත්වය ළඟා වෙන්නේ. ඒකට
පසුබිම සැකසීම තම ජෝතිෂ තුල සිදුවනවා සිදුවෙන කියන්නේ ජෝතිෂමය දේවල් තුල ග්‍රහ පීඨීම් තුල අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එහා සියලු දේ ඔබේ අතේ තියෙන්නේ. ඉතින් හැමෝටම 100%ක් වාසනාව කියන දේ නැතත් අපිට 100%ක් සාර්ථකත්වය ළඟා කරගන්න ඒ දේ තුල ඔබට හැකියාව පාදිනවා. එහෙනම් ඔබ සැමනේ දුක්ඛෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.